ම අදාමය ඔයාලට පැනියලුව හදන හැට කියල දෙන්න මගේ කලින් වීඩියෝක මම ඔයාලට සීනියලුව හදන හැට කියල දුන්නා. තිමං හිත්තනම ඔයාලටත් එක බලලා සීනියලුව හදාගන්න ලේසියෙන් පුළුවන් වෙන්න ඇත කියලා. මේකට අවශ්‍යදේවල් පහතින් තිෙන දිස්ක්‍රප්ෂන් එකේ වායා ලට බලාගන්න පුළුවන්. ි මුලින්ම තෙතහාල්පිටිටික මේීවිද්දිහට භාජනය කරදාලා විනාඩි පහක්කයක් ලාගමුරු පාට වෙනක හොඳට බැදගන්න ඕන. අපි බැදගත්තර පස්සෙ තමයි පිටිවල ප්‍රමාණි මැනගන්නේ. තෙතහාල්පිටිවලින් ප්‍රමාණි මැනගත්තොත් අපි බැහාල්පිටික බැදගත්තර පස්සේ ප්‍රමාණය අඩුවෙන්න පුළුවන් බාරා අඩුවෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කෙසෙල් කොලයක්තාව ලා ඊට උඩින් අපි බැදගත්ත පිටිටිකක් ඉහගන්නවා. පස අපි භාජනයක් ලිපිය තියලා පැණිටික රත්කරන ගම සීණ ටිකත් ඒකටම දාගන්නවා. අඩුගින්දරේ මේ විදිහට පැනිටික විනාඩි හතරත් පිතර රත්තේගෙන එන කොට අපි කොටා ගත්ත එනසාර්ටිකයිු පින්ංචයි එකතු කරනවා. ඒකත් හොඳට මේ විදියට කවලන් කරගන්න. අඩුගින්දරේ ලිපතියාගන්න ට පස්ෙ මනාඩිහක්කවිතරගෑයට පස්සෙේ කජුටික එකතු කරන්න ඕන කජයකුතු කල්ලා ගොඩක්වෙලා අපි ලිපේතියාගන්න නැහැ. තව මිනාඩියක් විත්‍රරගයට පස්සේ අපි ලිපෝෆ් කරන්න ඕන කියන්නේ මිනාඩි හයක්විතර පැනිටිකුරු කරගත්තා මැත්ත්‍රි. දැන් අපි ලිපෝෝෆ් කරනවා. දැන් ඔයාලට ඕන්නම් මේකින් පැනිටිකක් අරන්තියාගන්න පුළුවන් පස්සේ මදියුණු දාන්න. දැන් පිටිත් අපි එක පාරට දානෙ නැහැ. ටිකටිකදාල අපි පිටි කලවන් කරගමු මේ විදිහට පිටි ටික ටික දාලා හැන්දට බරගතියක් එනකක් මිශ්්‍රණය ගණ වෙනකක් හොදට කවලන් කරගන්න ඕන මෙන්න මේ විදිහයට හොඳවට කවලන් කරගන්න උද ගන මිශ්‍රණයක් එෙනකක් මේවාගේ හොඳ ගණට බරට හැන්දට දැනෙන්න්න ඕන. දැන් අපි අපේ කෙහෙල් කොලෙවුඩට මේ මිශ්්‍රණය දාගම්. සීනලුව හදනවාගේ ඉක්මටික්මට කරන්න ඕනෙ නෑ මේක ඉක්මටම හයි වෙන නෑ වලට හෙමින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සෙ හොඳර තුනී කරලා තව බැදගත්ත පිළිටිකක් කරගෙන ඒ ුඩින් මෙන්න මේ බදිට දාගන්න පුළුවන් ඊට පස්සෙ මේක හොඳවට තුනී කරගන්න මෙන්න මේ වගේ. තුනී කරලා ඔයාල කැමති හැඩේකට මේක හදාගන්න. මම නං හදාගත්ත කොටු හැඩේට ඊට පස්ස අපි කෑල ටික කපාගමු යාල කැමති හැඩේකට. ඉතිං හරිම ලේසියේ පැනියලුව හදන්න ඔයාලටත් දැම් පුළුවන්. මං හිත නම ඔයාල මගේ පැනියලුව එකට කැමති කියලා එහෙනම්. යි එකත් දාලා යාළුවන්ට බලන්නත් ක්ෂයා කරන්න ඒ වගේම මගේ චැනැල් එක සබස්ටයිප් කරන්නත් අමතක් කරන්න එපා. තවත් දවසක අලුත්පීඩෝ එකකින් හම්බවෙම.